මංචියෙක් පොතක් ව්‍යාපෘතියට පොතක් පරිත්‍යාග කරන්න අමතන්න 2:41:46. මම කතා කරන්නේ මේ රිවිර ඉරිදා සංග්‍රහයේ තියෙන පොට්ටු අම්මාන් ජීවතුන් අතර කියලා කරුණා අම්මාන් කරපු ප්‍රකාශය ගැන. දැන් 2009 මැයි 19 වෙනිදා තමයි අවසාන සටන විවරණේ නැති ගණ්ඩාල් කලපුවේ උතුරු කෙළවරේ. එතෙන්දි තමයි අපට ප්‍රභාකරන්ගේ සහ සූසේ ඒ වගේ නායකයින්ගේ මළසිරුරු හම්බුනේ. මැයි 19 වෙනිදා උදේ. එතකොට එතන පොට්ටු අමන්ගේ සිරුර හම්බ වුණේ නැහැ. නමුත් පොට්ටු අමන්ගේ බිරිඳගේ සිරුර හම්බ වුණා. පොට්ටු අමන්ගේ බිරිඳත් ඒ අවසානයට එකතු කරගත්තේ මළසිරු අතර තිබුණා. ඔහුගේ බිරිඳ සයනයිඩ් කරල් 3ක් බෙල්ලෙල්ලගෙන හිටියේ. කරුණාම්මාන් ඒ කාලේ හමුදාවේ යුද හමුදාවේ ආරක්ෂාව යටතේ කොළඹ තියාගෙන අපි හිටියේ. කරුණාම්මාන්ට යන්නේ නම් නැතුව යන්න තැනක් නැතුව එළියට බහින්න බයේ. මොකද එයාගේ කොළඹ හිටපු 7-8 දෙනෙක් එක ගෙදරක එක වතාවේ මැරලා ගියා. ඊට පස්සේ කරුණාම්මාන් ආරක්ෂා කරේ අපි රහසිගත ස්ථානයක තියාගෙන. එතකොට මේ මරණ සිද්ධ වුණාට පස්සේ මැයි 19 වෙනිදා දවල් මම හෙලිකොප්ටරයකින් කරුණාම්මා නැරියා නදිකඩල් කලපුව ගාවට මම සංවිධානය කළා. එයා ඇරිය වැඩියෙන්ම ප්‍රභාකරන්ගේ සහ අනිකුත් මිය ගියපු නායකයන් ඉන්න අයගේ මළසිරුරු අඳුරා ගන්න. එතකොට කරුණාම්මාන් ප්‍රභාකරන් අඳුරගත්තා, සුසේ අඳුරගත්තා, සුසේගේ බිරිඳත් හිටියා. ඒත් සයනයිඩ් කරල්ලේම පැළඳගෙන මිය ගිහිල්ලා එයා අඳුරගත්තා, පොට්ටු අමන්ගේ බිරිඳ අඳුරගත්තා, ප්‍රභාකරන්ගේ වැඩුමහල් පුතා චාල්ස් ඇන්තනිගේ බොඩිය එක අඳුරගත්තා. ඒ ආකාරයට තව විශාල සංඛ්‍යාවක් එක එක මට්ටමේ නායකයින්ගේ මළසිරු අඳුරගත්තා එතන. එතකොට ඊට පස්සේ පොට්ටු අමන්ගේ මළසිරුර එතන හම්බ වුණේ නැහැ. නමුත් තමුන්නාන්සලාට මතක ඇති KP ප්‍රකාශ කළා තිබුණා. ඊට පස්සේ අවස්ථාවකදී KP අවසාන සටන වෙනකන්ම ප්‍රභාකරන්ලාට කතා කර කර හිටියා කියලා. ප්‍රභාකරන් සහ යම්කිසි පිරිසක් අවසානයේ හිටිය 75ක් පමණ මිය ගියා. නත්තිකඩල් කලපුවේ උඩ නත්තිකඩල් කලපුවේ නැගෙනහිර පැත්තේ තමයි ප්‍රභාකරන්ගේ පුතා ඇතුළු විශාල සංඛ්‍යාවක් සමග සටනක් තිබුණේ 19 වෙනිදා උදේ වරුවේ. ප්‍රභාකරන් හදලා තියෙනවා 5 දෙනෙක් විතර එක්ක උතුරු පැත්තට ගිහිල්ලා කලපුව දිගේ එතනින් පැනලා යන්න ඒ 5 දෙනා එක්ක පොට්ටු අමානුත් ඉඳලා තියෙනවා. එතකොට KP ප්‍රකාශ කර ආකාරයට එතනදී පොට්ටු අම්මාන්ට වෙඩිල්ලක් ඇදුනා. පොට්ටු අම්මාන් ඔහුගේ ළඟ තිබුණ බැඳගෙන තිබුණ මරාගෙන මැරෙන ඒ බෝම්බ පුපුරවාගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ප්‍රභාකරන් ආපහු ඇවිල්ලා අර එයත් එක්ක හිටපු 75 දෙනාට එකතු වෙලා තියෙනවා. එතකොට පොට්ටු අම්මාන් මිය ගිය ආකාරය පොට්ටු අම්මාන් ওই සටනේ දිගටම හිටියේ ප්‍රභාකරන්ගේ. ප්‍රභාකරන්ව දාලා කොහෙවත් පැනලා යන්න එදා කාටවත් හම්බ වුණේ නැහැ. ප්‍රභාකරන් දාලා පොට්ටු අම්මාන් නෝර්වේ රජයට අරහෙම ගියා කියන කමූලික බොරුවක්. ඒ සටනේ අන්තිම මොහොත දක්වා හිටපු අය තමයි ප්‍රභාකරන්ගේ ළඟින්ම පොට්ටු අම්මාන් සූසේ වැනි කට්ටිය. ඒ සියලු දෙනාම එතෙන්දි මිය ගියා. පොට්ටු අම්මාන්ගේ ශරීරය අපට හම්බ නොවුනේ අර KP කියපු විදියට එයා විසින් බෝම්බයක් පුපුරවා ගත්තා කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. මොකද පොට්ටු අම්මාන්ගේ බිරිඳගේ ශරීරය එතන තිබුණා. ඒ ඔක්කොම LTT එකේ අර හાર્ට් කෝම අන්තිමට ඉන්න නායකයෝ ටික දෙනා තමයි හිටියේ එතන. ඒ 75 දෙනෙක් විතර ආරක්ෂාව එක්ක කාන්ද පොට්ටු අම්මාන් මිය ගියා කියන එක අපි විශ්වාස කරනවා. කරුණාම්මාන් ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. කරුණාම්මාන් නැගෙනහිරින් පැන්නෑන් පස්සේ ඔහුට සහ පිල්ලයන්ට පිරිසක් හිටියේ නැහැ. සුංගාවිල පැත්තේ පුංචි කඳවුරක් හදාගෙන සිංහල ගමක් අයිනේ 75ක් විතර ළමයි එක්ක හිටියා. එතන ඒ 75නුත් 50ක් විතර හිටියා, අවුරුදු 12ට විතර අඩු කට්ටිය. එතකොට අපි තමයි කරුණාම්මාන් ඊට පස්සේ කොළඹට ගෙනලා ආරක්ෂාව කරලා තියාගත්තා. නමුත් අඩු ගානේ හරි තොරතුරක්වත් දෙන්න ප්‍රභාකරන් හිටපු තැනක් හරි පුදුගුඩුරුප්පු පැත්තේ හරි නැගෙනහිර හරි කරුණාම්මාන් කවදාවත් අපට උදව් වුණේ නැහැ. කරුණාම්මාන්ගේ ජීවිතේ යුද්ධ විවරණ දවසේ ඉඳලා කොළඹ පැත්තේ සමාජ ශාලාවල රාත්‍රී සමාජ ශාලාවල එක එක ජාතියේ කාන්තාවොත් එක්ක සමහර දේශපාලනඥයෝගේ ලේකම්වරු එවැනි අයත් එක්ක ගත කරපු එක තමයි කරුණාම්මාන් කරේ. ඔහුගේ පවුල පවා එංගලන්තයේ ඉන්න බිරිඳ සහ දරුවන් පවා ඔහු දැන් අතහැරලා දාලා තියෙනවා. කොළඹට වෙලා සල්ලාල ජීවිතයක් ගත කරපු එක කරුණාම්මාන් කරේ. එහෙම ඉඳලා ඉවරලා මේ වෙලාවේ මේ දේශපාලන
ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. කරුණා කියන්නේ 2004 ඉස්සෙල්ල හිටපු කරුණා ගැන මතක් කරනවා. නමුත් ඒ 2004 හිටපු ඉස්සෙල්ල හිටපු කරුණා කවදාවත් හිටියේ නැහැ කරුණා නැගෙනහිරින් පැන්නට පස්සේ. කරුණාට දැන් ඒ සම්බන්ධයක් නැහැ. කරුණාට තිබුණ එකම සම්බන්ධය පිල්ලයන්. දැන් කරුණායි පිල්ලයන්ගේ ප්‍රධාන පෙළේ හතුරු. ඒකාන්තා මේ කරුණාම්මාන් කියන මිනිහා විශාල චරිතයක් නෙමෙයි. සල්ලාලෙක් බවට පත්වෙච්ච චරිතයක්. එයාට ඒ කාලේ රජයෙන් ආධාර දුන්නා අපි. ආධාර මුදල් දුන්න අපේ බුද්ධියංශ හරහා. ඒ මුදල් වලලුත් එයා කරේ ඒ කාලේ කාලා බීලා විනෝදෙන් ජීවත් වුණ එක පමණයි. එතකොට කරුණාම්මාන් දැන් මේ ප්‍රතිරූපයක් හදාගන්න හදනවා. මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති කෙනෙක්. මෙයාටත් අත් වෙලා තියෙන්නේ අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයාගේ ඉඳලා පල්ලැහැට සියලු දෙනාටම අත් වෙලා තියෙන ඉරණම තමයි දැන් අත් වෙලා තියෙන්නේ. ඒකන්ද මොහු මේ ප්‍රතිරූප හදාගන්න උත්සාහ කරනව ඇරෙන්න. මොහුට යුදමේ ශක්තියක් එව නැත්නම් යම් කිසි කණ්ඩායමක් සංවිධානය කිරීමේ ශක්තියක් දැන් නැහැ.